මාතෘකාවදාන මිනුම් උපකරණ වේගමාන කොටස ඉවර කරලා දෙන්නේ ඊළඟ වැදගත්ම කොටස මිනුම් උපකරණ මේකේ කියන හැම වචනයක් ගන්නව වැදගත් ඕලට ස්ට්‍රක්චර් ඩෙසේ කියන පළවෙනි ප්‍රශ්නය හරිද ඒකට එනවා පැට්‍රිකල් 8ක් එනවා ඒ 8ෙන් එකක් කියන්නේ පැට්‍රිකල් 8ෙන් 5ක් විතරම තියෙන්නේ මේ පාඩම හරිද මේ කතා කරමු දාන මාතෘකාව මිනුම් අපි කතා කරා අපි සම්බදයක් වශයෙන් හදාගෙන තියෙනවා යම් යම් භෞතික රාශීන් මනින්න ඒකක නේ දිග මනිනවා නම් මොනවාගින්ද මනින්නේ මීටර් සෙන්ටිමීටර් කිලෝමීටර් මිලිමීටර් ඊළඟට ස්කන්ධය මනිනවා නම් කිලෝග්‍රෑම් රාත්තල් ඔය වගේ දේවල් හදාගෙන උෂ්ණත්වය මනිනවා නම් සෙල්සියස් අංශක ෆැරන්හයිට් තමයි කෙල්වින් වගේ එකක හදාගෙන හරිද ඒ හදාගත්තු ඒකක වලින් යම් කිසි දෙයක් මනිනකොට උදාහරණයක් විදිහට මම ඔයගලන්ට කිව්වොත් මෙන්න මේ පෑනේ දිග මැල්ල දෙන්න කියලා දිග මැල්ල දෙන්න කියලා ඔයාල මොකද පාවිච්චි කරන්නේ අඩි රූලක් අරගෙන මනිනවනේ අඩි රූලක් අරගෙන මනින මේක දිග මනින කිව්වොත් ඔයගල දන්නවා මේක මනින්න ඕනේ කො සෙන්ටිමීටර් නැත්නම් මිලිමීටර් නැත්නම් මීටර් කියලා දන්නවා හැබැයි ඔයා ඒ සඳහා මොකද පාවිච්චි කරන්නේ උපකරණයක් පාවිච්චි කරනවා මොකද ඒ උපකරණේ අඩි රූල ඔයගල දැනගෙන කියන්නේ අඩි රූල හැබැයි මේක විභාගයකට ලියන්නේ නේද සිලබස් එකේ අඩි රූල දෙකක් තියෙනවා මීටර මීටර හරි ඒකට මොකක් හරි දකමන්න දැනට අඩි රූල කියලා කියනකොට ඔයගල දිගමනින වඩා අඩි රූලක් පාවිච්චි කරනවා නැත්නම් ටේප් පඩියක් පාවිච්චි කරනවා ස්කන්ධය මනින නම් මොකද පාවිච්චි තරාදියක් පාවිච්චි කරනවා නේ තරාදි වර්ණ ගොඩක් තියෙනවා ඉලෙක්ට්‍රොනික තරාදි තියෙනවා අර දලු කිරණ වගේ තරාදි පොඩ දෙයක් කියන්නේ නිව්ටන් තරාදි දුනු තරාදි කියලා જાතියක් තියෙනවා ඊට හાર્ඩ්වෙයාර්ස් වලට මොනවාද ඒ වගේ වැඩ කිව්වොත් අර ඇටි තරාදි කියලා જાතියක් දැකලා ඉති තියෙනවා ඊළඟට කුරුඳු හැම කිරණ වගේ වෙන જાති තරාදි තියෙනවා උෂ්ණත්වය මයින් නම් මොකද කියන්නේ උෂ්ණත්වය මානයක් අරගා ඝනත්වය මයින් වල බලන්න ඝනත්වය මයින් මීටරේ ද්‍රව මානය කියලා එකක් පාවිච්චි කරනවා හරිද එතකොට මේ භෞතික මිනුම් අරගන්න මැනීම් කටයුතු කරන්න අපි යම් යම් උපකරණ වගේක් පාවිච්චි කරනවා ඒ උපකරණ වලට අපි කියනවා මොනවද මිනුම් උපකරණ හරිද මිනුම් උපකරණ එතකොට මේ උපකරණයක් අරගෙන බැලුවොත් අර අපි කතා කරපු ඒකක નિયમિત ප්‍රමිතියකට අනුව ලකුණු කරලා තියෙනවා નિયમિત ප්‍රමිතියකට අනුව ලකුණු කරලා තියෙනවා උදාහරණයක් විදිහට මේක අපි පාවිච්චි කරනවා දිග මැනීම සඳහා. හරි? මේක අරගෙන බලන්න. අර ඕගොල්ලෝ දන්න ඒකක ටික මේකේ ලකුණු කරලා තියෙනවා. මොනවාද? සෙන්ටිමීටර් තියෙනවා. මිලිමීටර් තියෙනවා. මේ පැත්ත බලුවොත් අඟල් තියෙනවා. අඟලත් කැලික් කීකට කඩලා තියෙනවාද? අඟලත් අටකට කඩලා තියෙනවා. ඒක නූල් කියලා එකකයක් තියෙනවා. ඒකට කඩලා. හරිද? එතකොට මේ මිනුම් උපකරණයක අපි මේ දන්න සම්මතයකට ලකුණු කරලා තියෙනවා નિયમિત ප්‍රමිතියකට. හරිද? තරාදියක් ගත්තොත් කිලෝග්‍රෑම් තියෙනවා ග්‍රෑම් තියෙනවා රාත්තල් ලකුණු කරලා තියෙනවා ඉලෙක්ට්‍රොනික තරාදියක් ගත්තොත් එහේ මේකේ මිලිග්‍රෑම් වලට යනකම් පෙන්නනවා පැහැදිලිද? ඒතර මිනුම් උපකරණ කියලා જાතියක් පාවිච්චි කරනවා භෞතික රාශි මැනීම සඳහා ඒ උපකරණ වල මොනවද තියෙන්නේ? අර අපි කතා කරගත්ත ඒකක નિયમિત ප්‍රමිතියට ලකුණු කරලා තියෙනවා පැහැදිලි නේද? අන්නේ જાතියට කියන්නේ ඒ විදිහට සම්මත ඒකක નિયમિત පරිමාණයකට ලකුණු කරන ලද මැනීම සඳහා භාවිතා කරන උපකරණ වලට අපි කියනවා මොනවාද? මිනුම් උපකරණ. හරිද? මිනුම් උපකරණයක් නැතුව අපිට මනින්න බෑ. දැන් අපි දන්නෝ මීටර වලින් තමයි දිග මනින්නේ. මීටරේ සයිස් එක අපි දන්නවද? දන්නවද? කොච්චර දිගයි? මෙච්චර. එහෙම කියන්නේ බෑ. සෙන්ටිමීටරේ කියලා අපි දන්නවා. සයිස් එක දන්නවද කවුරු හරි? නෑ. මෙන්න මේකේ ලකුණු කොහෙද තියෙන්නේ? හරිද? එහෙනම් අපි දන්නේ නෑ කොච්චර ඒක ලොකුද කියලා. ඒක ලකුණු කරලා තියෙනවා මිනුම් උපකරණ වල. පැහැදිලි නේද? අපි නම් දෙන්න පටන්. භෞතික රාශීන් මැනීම සඳහා. භෞතික රාශීන් මැනීම සඳහා. හරි භෞතික රාශීන් මැනීම සඳහා මිනුම් උපකරණයක් තියෙනවා. භෞතික රාශීන් මැනීම සඳහා. භෞතික රාශීන් මැනීම සඳහා. Thank you.
කෝටිවරාශීන් මැනීම සඳහා භාවිතා කරනු ලබන උපකරණ භාවිතා කරනු ලබන උපකරණ භාවිතා කරනු ලබන උපකරණ භෞතික රාශීන් මැනීම සඳහා භාවිතා කරනු ලබන උපකරණ Minum upakarna lesa hadinwe minum upakarna lesa hadinwe bhautika rashin manima sadaha bhavita karanu labana upakarna minum upakarna lesa hadinwe minum upakarna lesa Ewa Adala minuma laba ganima sadaha. 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 සම්මත කරගන්නා ලද ඒකක සම්මත කරගන්නා ලද ඒකක සම්මත කරගන්නා ලද ඒකක નિયમિત පරිමාණයකට ලක්ු කර ඇත નિયમિત පරිමාණයකට ලක්ු කර සම්මත කරගන්නා ලද ඒකක નિયમિત පරිමාණයකට ලක්ු කර ඇත નિયમિત પરિમાણයකට ලකුණු කර ඇත. નિયમિત પરિમાણයකට ලකුණු කර ඇත. පැහැදිලිනේ කතාව? මැනීම් ගැන මේ මිනුම් කටයුතු සඳහා අපි එක එක උපකරණ පාවිච්චි කරනවා. ඒ උපකරණ වලට කියනවා මිනුම් උපකරණ කියලා. ඒවයි සම්මත ඒකක નિયમિત පරිමාණයකට ලකුණු කරලා තියෙනවා. මම කිව්වේ නෑ ඒකේ ලකුණු කරලා තියෙන්නේ SI එකක කියලා. හැදරිනේ SI එකක නෙමෙයි. සමාජයේ ඒ වෙනකොට පාවිච්චි කරන ඕනම එකකට ලකුණු කරලා තියෙනවා නේ. උදාහරණයක් විදිහට මේකේ අඟල් තියෙනවා. අඟල් SI එකක යද්දි නෑ සෙන්ටිමීටර් මිලිමීටර් නෑ මීටර් තමයි SI එක කියන්නේ. හරිද? මේකේ නූල් තියෙනවා. නූල් කියන්නේ වඩු වැඩ වලදී සාමාන්‍ය පාවිච්චි කරන ඒකක. ඒක SI එකක යද්ද? නෑ. අපි තරාදියක් ගත්තොත් එහෙම රාත්තල් ලකුණු කරලා දෙනවා. SI එකකයක්ද? නෑ. එහෙනම් ඒ වෙලාවට ඒ කාලයේදී සමාජයේ පාවිච්චි කරන ඒකකයේ ලකුණු කරලා දෙනවා. සම්මත කරගත්ත ඒකක. අපි සමාජයේ දැනට පාවිච්චි කරන ඒකක ලකුණු කරලා දෙනවා. හරි නේද? හරි. දෙමු. උදාහරණ. උදාහරණ කියලා ලිස්ට් එකක් දාන්න හදන්න. අඟල කියන එක 8කට බෙදලා තියෙනවා. 8 නේද 16කට බෙදලා තියෙනවා නූල් භාගයට යනකම් බෙදලා තියෙනවා. හරි. ඒක දැනගන්න ඕනේ. ඉතින් මෙන්න මේ එකක ලකුණු ගන්න ඕනේ. ඊළඟට මට කියන්නේ ස්කන්ධය වැඩි සඳහා. මොනවද? තරාජු. තරාජු වලින් කීයක් තියෙනවා? මොනවද ඉලෙක්ට්‍රොනික තරාජු කියලා දැන් ඊළඟට දරු කියනවා කියව දුරු තරාදී. ඊළඟට
කිලෝග්‍රෑම් තියෙනවා, ග්‍රෑම් තියෙනවා, තාත්තල. හරිද? එතකොට උෂ්ණත්වයේ මයින මොනවද අපි පාවිච්චි කරන්නේ? උෂ්ණත්වය. එන මොකද පාවිච්චි කරන්නේ? උෂ්ණතමාන වල ගොඩක් තියෙනවා. රසදිය උෂ්ණතමාන සාමාන්‍යයෙන් දන්නේ නැහැ. වායු උෂ්ණතමාන තියෙනවා. ඊළඟට ඉලෙක්ට්‍රොනික ඒවා තියෙනවා. ඒකේ ඔක්කොම දෙන්නේ නැහැ. මේවයි තියෙන අපරාද. කෙල්වෙල් තියෙනවා, ෆැරන්හයිට් තියෙනවා, සෙල්සියස් තියෙනවා. හරිද? මේවට අපි කියනවා මොනවද? මිනුම් උපකරණ. මෙන්න මිනුම, මෙන්න පාවිච්චි කරන උපකරණ. මෙන්න ලකුණු කරලා තියෙන ඒක දැන. මෙන්න ස්කන්ධය කියන රාශිය මනින්ද පාවිච්චි කරන උපකරණ මෙන්න उदाहरण මේ කතාව තේරුම් ගන්න වෙන්නේ මොන හරි රාශියක් මනින්න පාවිච්චි කරන උපකරණ වලට මොකද අපි කියන්නේ මිනුම් උපකරණ. ඒවයි මොනවාද ලකුණු කරලා තියෙන්නේ? ඒ වෙනකොට සම්මත කරගත්ත ඒ අදාළ රාශිය මනින ඒකක ලකුණු කරලා තියෙනවා. නියමිත ප්‍රමාණයට අනුව ලකුණු කරලා තියෙනවා. හරිද? දැන් මේ රූල ප්‍රමිතියට හදපු රූලක් නම් මේ තියෙන සෙන්ටිමීටරේ හරිම සෙන්ටිමීටරේ. මේ තියෙන මිලිමීටරේ හරිම මිලිමීටරේ. අපි දන්නවද හරිද කියලා? අපි දන්නේ නැහැ. හරිද? මේක සම්බන්ධ කරගත්ත එකක්ද කියලා අපි දන්නේ නැහැ. ප්‍රමිතියට හදපු එකක්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ප්‍රමිති සහ ප්‍රමිතියට හදපු එකක් නම් මේ මිලිමීටරේ මේ සෙන්ටිමීටරේ හරිම එක වෙනවා. හරිද? ඒක ඉතින් අපි දන්නේ නැහැ. හරි. ඒක ඉතින් හදන කෙනාත් එක්ක තමයි කතා කරගන්න ඕනේ. ඊළඟට අපිට මිනුම් උපකරණයක් සම්බන්ධයෙන් කතා කරන්න තියෙන වැදගත්ම කතාව තමයි උපකරණයකින් ගන්න පුළුවන් කුඩාම මිනුම. කුඩාම මිනුම ගැන උදාහරණයක්
මෙන්න මේ මිනුම් උපකරණය පාවිච්චි කරලා මේ තියෙන මීටර් රූලක් නේ නැත්තම් අඩි රූලක් ඕගොල්ලෝ කියන විදිහට මේක දීලා මම ඔයාට කිව්වොත් ඔයාට මනින්න පුළුවන් චූටිම දිග කීයද කියලා කියන්න කියලා මේ අඩි රූල පාවිච්චි කරලා ඔයාට මනින්න පුළුවන් චූටිම දිග කියලා ඔයාලා ගෙදර තියෙන අඩි රූල පාවිච්චි කරලා මිලිමීටර් එකයි කොහමද හොයාගත්තේ ලකුණු කරලා තියෙන ළඟම ඉරි දෙකක් අතර වර්තරයනේ පොඩිම කෑල්ලක දිග නේද ඔයා මේ කියන්නේ මිලිමීටර් එකයි කියලා කියන්නේ මේ අඩි රෝලේ ලකුණු කරලා තියෙන චූටිම කෑල්ලක සයිස් එක නේ ඒක තමයි ඔයාට මනින්න පුළුවන් පොඩි මගේ ඔයාට මේක භාගයක් නැලා මිලිමීටර් භාගයයි එහෙම කියන්න බෑ දැන් පොඩි කාලේ එහෙමත් කියනවනේ නේ මිලිමීටර් භාගයයි සෙන්ටිමීටර් භාගයයි එහෙම කියනවනේ දැන් මේ ලෙවල් වලදී එහෙම කියන්න බෑ මිලිමීටරේ නම් ලකුණු කරපු එක විතරයි කියන්නේ ඊට වඩා අඩු ඒවා කියන්න බෑ හරිද එතකොට යම් කිසි උපකරණයකින් ගන්න පුළුවන් චූටිම සයිස් එකට පොඩිම එකට අපි කියනවා කුඩාම මිනුම හරිද කුඩාම කියන්නේ මොකද්ද කුඩාම මිනුම කියලා කියන්නේ යම් කිසි උපකරණයකින් ඔයාට මනින්න පුළුවන් පොඩිම අගය කුඩාම මිනුම මතක තියාගන්න ලේසි කුඩාම මිනුම පළවෙනි අකුර U P මෙයාට අපි කියනවා U P හරිද කුඩාම කුඩාම මිනුම නැත්නම් කුමි කියලා කියන්නේ ඒ උපකරණයෙන් මනින්න පුළුවන් චූටිම අගය හරිද ඒක කොහොමද හොයාගන්නේ ඒ උපකරණයේ තියෙන ළඟම ඉරි දෙකක් අතර පරතරය ළඟම ඉරි දෙකක් අතර පරතරය නැත්නම් ලකුණු කරලා තියෙන චූටිම කෑලි දෙකක් ළඟ පරතරය හරිද පොඩිම කෑලි දෙකක පරතරය අපි ලියමු මෙහෙම වෙනම ලියන්න යම් මිනුම් උපකරණයකින් 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 ඔබට මැනිය හැකි ඔබට මැනිය හැකි ඔබට මැනිය හැකි කුඩාම අගය ඔබට මැනිය හැකි කුඩාම අගය ඔබට මැනිය හැකි කුඩාම අගය කුඩාම මිනුම ලෙස හැඳින්වේ කුඩාම මිනුම ලෙස හැඳින්වේ වරහන් ඇතුලේ දාන්න කුමි කියලා කුමි කුඩාම මිනුම ලෙස හැඳින්වේ වරහන් ඇතුලේ කුමි වෙන බෑ එය එය අදාළ පරිමාණයේ පවතින අදාළ පරිමාණයේ පවතින අදාළ පරිමාණයේ පවතින අදාළ පරිමාණයේ පවතින ළඟම ඉරි දෙකක් අතර පරතරයට සමාන වේ. අදාළ පරිමාණයේ පවතින ළඟම ඉරි දෙකක් අතර පරතරයට සමාන වේ. ළඟම ඉරි දෙකක් අතර පරතරයට සමාන වේ. ළඟම ඉරි දෙකක් අතර පරතරයට සමානයි. හරිද? හරි. අනේ බලන්න. අපි
අපි ගන්නවා මිලිමීටර පරිමාණයක් ලකුණු කරපු මිලිමීටර ලකුණු කරපු මීටර මිලිමීටර පරිමාණයක් ලකුණු කරන ලද මීටර කුළු අද මීටර කුළු කරන්නේ පටන් ගන්න තැන බිඳුව ලකුණු කරලා තියෙනවා මිලිමීටර් ලකුණු කරන ලද මීටර් කෝදුවක පරිමාණයක් පහත දැක්වේ මීටර් කෝදුවක පරිමාණයක් පහත දැක්වේ මීටර් කෝදුවක පරිමාණයක් ළඟම ඉරි දෙකක් අතර පරතරය ළඟම ඉරි දෙකක් අතර පරතරය එකයි මිලිමීටරට සමානයි ළඟම ඉරි දෙකක් අතර පරතරය එකයි මිලිමීටරට සමාන වේ.
එනම් කුඩාම මිනුම මිලිමීටර එකකින් එනම් කුඩාම මිනුම මිලිමීටර එකකින් එනම් කුඩාම මිනුම මිලිමීටර එකකින් හරිද දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා පරිමාණයක් දුන්නොත් කොහොමද මිලිමීටරේ අඳුරගන්නේ දැන් මේකේ මිලිමීටරෙන් මිලිමීටරයට ගහලා දෙනවද මිලිමීටරේ කියලා නෑ ඔයාලා කොහොමද කිව්වේ එහෙනම් මේ චූටි කැල්ලක් මිලිමීටර එකයි කොහොමද මේ චූටි කැල්ලක් මිලිමීටර එකයි කියලා කොහොමද කිව්වේ දාලා නෑ කියලා ඕකේ ඔයගොල්ලෝ දන්නෝ සෙන්ටිමීටරේට මිලිමීටර කියක් තියෙනවද 10ක් තියෙනවා කියලා මේකේ සෙන්ටිමීටර ලකුණු කරලා තියෙනවා මෙයා කියලා දිනා මේ මෙතන සෙන්ටිමීටර කියලා ගහලා තියෙනවා එහෙනම් මෙයා කියනවා මේ ලොකු එකක් සෙන්ටිමීටර කියද 1 2 3 කියලා යන්නේ නේ ඒක ඇතුලේ කෑලි කීයකට බෙදලා තියනවද 10කට බෙදලා තියනවා ඕකල චූටි කාලේ දැන් ඉගෙනගෙන තියනවා සෙන්ටිමීටරට මිලිමීටර කීයක් තියනවා කියලා 10ක් තියනවා කියලා ඒක නිසා ඕගොල්ලෝ හිතුවා සෙන්ටිමීටරේ 10කට බෙදලා තියනවා එහෙනම් පොඩි කෑල්ලක් මිලිමීටර කීයද 1යි කියලා පැහැදිලිද ඕක මේ අපේ ෆිසික්ස් වැඩවලටත් බලපානවා හරිද හැමදාම මේ කුඩා මිනුම කීයද කියලා ගහලා නැහැ පරිමාණය දිහා බලලා ඔයා තේරුම් ගන්න ඕනේ ළඟ මිරි දෙකක් අතර පතරය කීයද කියලා. හරිද? සරල අවබෝධයක් තියාගන්න සෙන්ටිමීටර එකට මිලිමීටර කීයක් තියනවද? 10යි. හරිද? මීටර එකට සෙන්ටිමීටර කීයක් තියනවද? 100යි. බලන්න ඉතින්. හරි. දැන් ඔය ටික දෙක ලස්සනට. මේ පාඩම ගැන මේ වගේම අද අද ඉන්න වෙන ඔක්කොමත් හරිද ඉස්සරහ. ගොඩක් තියෙන වැඩ. කරන්න බෑ. ලස්සනට කරන්න. හරිද ගණන් දෙන්න සෙන්ටිමීටර එකක් ඇතුලේ මිලිමීටර කොටස් 10ක් තියෙන්න ඕන. ඒකේ පස්සෙ එක ටිකක් විතර ලොකු වෙනවා. සාමාන්‍යයෙන් ඇත්තටම තියෙන පරිමාණයක විදිහම අදින්න.
Dan mereka menghemat ibu bana, kurang beli mobil. Kalau mereka makan, dan mobil nanti meja, tiba mengambilan, nanti meja ini, nanti kapas kerja apa kamu? Kapas kerja itu beda. Lasa
අනිත් බාහිර දැන් ගොඩාක් දිග නඳින්න ඕනේ සෙන්ටිමීටරයක් වගේ වෙන්න ඕනේ සෙන්ටිමීටරයක් වගේ වෙන්න ඕනේ Halo, teman-teman. Oh, boleh. Dan
ඇමරික ෆුට් එක ගන්න. එහෙමයි තෝ. දැන් ඔන්න වා යම් කිසි මිනුම් උපකරණයකින් මිනුමක් ගන්න යනවා. යම් කිසි මිනුම් උපකරණයකින් මිනුමක් ගන්න යනවා. අපි දුම් පෑනේ දිග. මෙන්න මේ පෑනේ දිග මැඩලා දෙන්න හදන්නේ ඔයගොල්ලෝ. හරිද? මේක හරියටම සෙන්ටිමීටර් ගානකට මිලිමීටර් ගානකට මේක ඇදෙනවා. මම මේක දෙනවා පුද්ගලයෝ කීප දෙනෙක්ට. එක්කෙනෙක් තමයි මෙතන ඉන්න කාට හරි දෙනවා. ඒ ලෙවල් වලට ආපු සයන්ස් කරන්න ආපු ළමයට දෙනවා. තව එකක් දෙනවා එක වසර දෙක වසර ඉන්න චූටි ළමයෙක්ට. හරිද? මයින් දන්නවනේ උනෝ. ඊට පස්සේ මම දෙනවා වයසක කාට හරි දෙනවා සයන්ස් තියා මුකුත් කරමු නැති කාට හරි. හරිද? දැන් ඔයා මට කියන්න මේකේ දිග හරියටම මැනලා දෙන්න ඔය තුන් දෙනාගෙන් කවුද? වඩා හොඳට මැරලා දෙන්න කවුද? කොහොමද මැරෙන්නේ? අර චූටි ළමයාට නැත්තම් වාද නැත්තම් අර සාස්ත්‍යගේ මුකුත් හරියටම කරපු නැති වයසක කෙනාද මැරලා දෙන්නේ. දැන් නැහැ. කවුද මේකේ හදිග හරියටම මැරලා දෙන්නේ? වාඩ මේකේ දිග හරියටම බයින්න පුළුවන්ද? අර ඉන්න පොඩි ළමයට වඩා හොඳට? බෑ. බැ පුළුවන්. ඒ කියන්නේ යම්කිසි මිනුමක් ගන්නකොට ඒ ගන්න පුද්ගලයා මතත් මිනුමේ නිවැරදිතාවයේ තීරණය වෙනව නේද? මිනුම වරදින්න පුළුවන් ගන්න එක ආන්නේ. නේ? අර පොඩි එකත් මයිනෝ තමයි. හැබැයි එයාට වරදින්න තියෙන හැකියාව මොද වෙන්නේ? වැඩි. ඔයාලා එලර් කරන්න ආපු ළමයෙක් ඉදිරිය සයන්ස් කරන ළමයෙක් ඉදිරිය ඔයා ගන්න මිනුම අනිත් අර දෙන්නටම වඩා සාධාරණ හොඳාගයක් වෙනවා. පැහැදිලි නේද? එහෙනම් යම්කිසි මිනුමක් ගන්න ගියාම ගන්න පුද්ගලයා මත ඒක වරදිනවද නැද්ද කියන එක තීරණය කරන කල වෙන එක. පැහැදිලිද? ඊළඟට මට දෙන්න අඩුම. ආ හිතන්නේ දැන් මේ උපකරණය පාවිච්චි කළා කියලා හිතන්නකෝ. මේකේ දිග මැන්නේ. ඔයාලා ගාව හැමෝටම මේ જાති ඒව තියෙනවා. තියෙනවනේ. ඔයාලා හිතනවද ඔයගොල්ලෝ ගාව තියෙන හැමෝගේ මේවා මේක සමානයි කියලා. හැමෝගේම මිලිමීටර එකම සයිස් කියලා හිතනවද? ළඟ තියෙන එකේ නායක බල ලොවෙත් වෙනස්. හරිටම දෙනද බා දෙන්නත් උන. මම හැම එකේම චුට්ට චුට්ට වෙනස්කම් තියෙනවා. එකම කම්පැනිය නම් සමානයි හැබැයි වෙනස් වෙනකොට පොඩ පොඩ වෙනස්. පැහැදිලිනේ? වෙනස්ද? ඔකල බලන්න අර තේන මේ ටේප් පටි දිනවනේ ඔවා ගොඩක් වෙනස්. හරිද? අඟල් කරන් සමාකට වෙනස්. හරිද? ඒ කියන්නේ ප්‍රමිතියක් නැති එක. එහෙනම් ඔවා කොච්චර හොඳට බැන්නත් ඔවා හරියටම තියලා බලනවා. උපකරණය වැරදිලා මොකද වෙන්නේ උත්තරේ? උත්තරේ වැරදිනේ. ඇයි ඔවා උපකරණ කියලා දන්නේ නැහැ. ඔවානේ වෙන්නේ උපකරණේ හදන්නේ. එතකොට ඔවා උපකරණේ හරියටම පාවිච්චි කරලා මිනුම ගන්නවා. බලනකොට උපකරණේ වැරදි. දැන් මොකද වෙන්නේ උත්තරේ? හරිද නේද? එහෙනම් මිනුමක් ගන්නකොට ළවයි වැරදි වෙන්න පුළුවන් සෑහෙන්න අවස්ථා තියෙනවා. නේ ගන්න පුද්ගලයා මත වෙනස් වෙනවා ඊළඟට පුද්ගලයාගේ දක්ෂතාවය මත වෙනස් වෙනවා. දැන් ඔයාලගේ ළමයි කීප දෙනෙක්ට දුන්නත් දක්ෂම පුද්ගලයා කියන්නේ ඌ කියන්නේ ඔයාලගේම වයසේ සෙට් එකකට දුන්නත් එක එක්කෙනා එක එක උත්තර කියන්න පුළුවන් නේ දක්ෂතාවය මත. හරි දක්ෂතාවය මත වෙනස් වෙනවා ඊළඟට උපකරණයේ නිවැරදිතාවය මත වෙනස් වෙනවා. වැරදි ගොඩක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට අපි කතා කරන්නේ අන්නේ වගේ සිද්ධ වෙන්න පුළුවන් දෝෂ සම්බන්ධයේ. තේරුණාද? උපකරණයකින් මිනුමක් ගන්නකොට වෙන්න පුළුවන් දෝෂ සම්බන්ධ. හරි නේද කතාව? අපි ලියමු මේ වෙනම තැනකින් පටන් ගන්න. මිනුම් උපකරණයකින් මිනුමක් ගැනීමෙන්. මිනුම් උපකරණයකින් මිනුමක් ගැනීමෙන්. මිනුම් උපකරණයකින් මිනුමක් මිනුම් උපකරණයකින් මිනුමක් ගැනීම. මිනුම් උපකරණයකින් මිනුමක් ගැනීමේදී මිනුමේ නිවර්ද්‍යතාවය සඳහා
මිනුමේ නිර්වද්‍යතාවය සඳහා මිනුමේ නිර්වද්‍යතාවය සඳහා මිනුමේ නිර්වද්‍යතාවය සඳහා විවිධ හේතු බලපානු ලැබේ විවිධ හේතු බලපානු ලැබේ උපකරණයේ ප්‍රමිතිය උපකරණයේ ප්‍රමිතිය උපකරණයේ ප්‍රමිතිය මිනුම ලබා ගන්නා පුද්ගලයාගේ දක්ෂතාවය මිනුම ලබා ගන්නා පුද්ගලයාගේ දක්ෂතාවය මිනුම ලබා ගන්නා පුද්ගලයාගේ දක්ෂතාවය දක්ෂතාවය දැනුම සහ පළපුරුද්ද දැනුම සහ පළපුරුද්ද මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය මේ සඳහා උදාහරණ ලෙස දැක්විය වෙන බලයන් ඒ ආකාරයට සිදුවිය හැකි ඒ ආකාරයට සිදුවිය හැකි දෝෂ ඒ ආකාරයට සිදුවිය හැකි දෝෂ කිහිපයක් පහත දැක්වේ දෝෂ කිහිපයක් පහත දැක්වේ දෝෂ කිහිපයක් පහත දැක්වේ හරි දැන් අපි මෙනු උපකරණයක් කියන්නේ මොකද්ද කියලා හොයාගත්තා එයාගේ කුඩා මෙනුම මොකද්ද කියලා හොයාගත්තා අපි තව ටිකක් කතා කරා මයින කොට එක එක සාධක මත මිනුමේ නිර්වද්‍යතාවයේ තීරණය වෙන්න පුළුවන් කියලා. පැහැදිලිද? නිර්වද්‍ය නොවුනා නම් ඒ කියන්නේ දෝෂ සහගත නම් වෙන්න පුළුවන් දෝෂ කීපයක් තමයි දැන් කතා කරන්න හදන්නේ. ඒතර මේ ටික උගන්වන්නේ එකක් මිනුම් උපකරණ ගැන දැනුම වැඩි කරගන්න. දැන් ඇත්තටම කිව්වොත් දැන් මේ අඩ ඩූල් වල තියනවා නේද මේ එක එක shape හදලා පොඩ්ඩක් angle කරලා තියනවා. එහෙම ලස්සනද? ලස්සනද? මේ පාඩාංග ලකුණු කරලා තියෙන උඩ පැත්තේ නෙමෙයි යටි පැත්තේ බලන්න. එහෙමද කියලා. පාඩාංග ලකුණු කරලා තියෙන උඩ පැත්තේ නෙමෙයි යටි පැත්තේ. නේ? ඇයි ඒ? ඒවට හේතු තියෙනවා. ඒ ඔක්කොම අද උගන්වනවා. හරිද? ඇයි මෙහෙම කරලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ උපකරණ ගැන අවබෝධයක් ගන්නයි. ඕගොල්ලෝ මිනුම් ගන්නකොට ඒ වැරදි නොකර ඉන්නයි තමයි මේක උගන්වන්නේ. හරිද? මේව එක්සෑම් එකට අහන්න. දැන් මම අහන්නට උත්තර දෙන්නම්. මම ගන්නවා මෙතන මීටර් පරිමාණය. මීටර් පරිමාණය මේ පරිමාණය බිංදුව මෙතන මම මිලිමීටර් වලින් අකුරු කරන්න
Kuda apa yang kira? Millimeter, ekai. Kau mau dengar apa itu? Centimeter lah. Kau mau belajar dia no? Eka kota sih yang kita belajar dia ada. Dahaya kita. Kalau kau kota sakti ada millimeter, ekai. Enak kuda apa itu millimeter? Kalau ini, dengan mata uang, main pan ini dikah mana ini? Kita mau dengar main pan ini tiang nona minimeter, minimeter. Bintu lagi itu tiang. Centimeter, millimeter, kawalan pada kian kan? Atau centimeter valing kian kan? Atau millimeter valing kian juga. Ayo kian. Iya kan? Millimeter dolah itu. Hari dega? Hari dega? Hari. Eka, deka, tuna, atara, paha, ayah, hatta, atar, namanya dahaya. Eka, deka, dolah ini. Atau tiang keluar mau? Centimeter, ekai, dasar, dega, ekai dasar dega. Kadri ne? Mata kia ne? Make up berat dulu. Ikan itu apa? Make menu ber, berat di mana? Mela. Centimeter, sorry, millimeter, dahatu naik kia ne? Tiap ini puluhan juga. Puluhan ne? Ikan ne? Dahatu naik kia ne? Hilang kia ne? Eh, apa kia ne? Puluhan. Ini berapa? Orang ini berapa dia? Eko lagi yang kira kira ini tak perlu mah? Nama ni tak perlu kan? Hanya yang orang ni kan kita dah hatra ini kira kira berapa? Dah hatra ini lah? Eka ni, mereka pernah lah mereka tak kira mah? Enak lah mereka aspek ni mereka usah. Hadri ni, hadri ni. Jadi mereka tu mereka pernah lah kira kira ni tak perlu ada. Agar ini mereka tu pernah tu mereka tu orang. Mekat koi na dobe dek ya, na loe aspek ini tu. Hari ini ni, ada meka mana pulua, apa meter mana pulua tu? Baik, ini hema bermain macam meka orang mana ini depan, mana kahat hari kita mana dah? Apa rasa ni? Hari ni macam ni. Ini apa ni bermain pulua, ukur ni dosa kita. Kalau tak bermain pulua, ukur ni macam ni. Ia langgeng ini dah kuat kita ni. Ia langgeng ini kita ni kira. Udah apa? Hari ini. Orang yang kesi upacara ni kini benda pulua upari ma dosa, manina kini kita benda pulua upari ma dosa kira deh. Pulua ama minum mana sama. Ia benda apa orang dapat pulua? Benda khatari kita mana? Apa? Khatari ni deh. Terus apa kira? Orang balat benda pulua upari ma cara kira deh. Pulua ama minum ni kita. Khatari ni. Mereka ni orang dolah dahatu nak kira kira benda pulua, dolah ekolah kira kira benda pulua. Sader. Aba dolah dahatu nak kira kira benda. Baik, hebat kita baik. Dolar ni kan dahaya sekian, gimana? Hari ini, kerana ini palevi ni mereka tamai. Yang kesi upacara ni apa bici kerla manina mana? Mata benda pulua upari ma dosa, kata samaanai de. Udam minumade samaanai. Hari ini, udam minum samaanai. Ini benda dosa apa kena mana? Ini mana lewatan? Teru mana? Benda pulua upari ma dosa, jadi ngapai kena upari ma dosa. Upari ma dosa kata samaan aja lah, udam minum mana samaan lah. Kalau kita taruh lapuk la dalan ni, kalau kita dosa, kita main upari ma dosa.
පළවෙනි තරු ලකුණ දාලා ලියන්නේ නැහැ. දැන් තරු ලකුණ දාලා තමයි පළවෙනි දෝෂෙ ටික ලියන්නේ. හරිද? උපරිම දෝෂය. උපරිම දෝෂය. පළවෙනි තරු ලකුණ දාලා ලේරා උපරිම දෝෂය. රූපය අඳින්න කලින් අපි විස්තරේ ලියනවා මෙන්න. යම් විමුක්තියක් ලබා ගැනීමේදී යම් විමුක්තියක් ලබා ගැනීමේදී යම් විමුක්තියක් ලබා පාඨාංකයේ සිදුවිය හැකි පාඨාංකයේ යන්නනෝ පාඨාංකයේ සිදුවිය හැකි දෝෂයේ උපරි භාගය දෝෂයේ උපරි භාගය දෝෂයේ උපරි භාගය උපරිම දෝෂය ලෙස හඳුන්වයි. දෝෂයේ උපරිම භාගය උපරිම දෝෂය ලෙස. එය කුඩාම මිනුමට සමාන වේ. 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 නේද? එහෙනම් උපරිම දෝෂය කියන්නේ කාටද ළමයි? කුඩාම මිනුමට වෙන්න පුළුවන් උපරිමද? ඊට වඩා වෙනවා නම් ඉතින් කොමාරින් ගද වෙනවා නම් වෙන කලර කියලා බලන්න. අපි මේ රූපය දුවේ හැකි උපරිම දෝෂය අපිට කියන්න පුළුවන් ධනවෝරින එක්ක වැඩි වෙන්න පුළුවන් එක්ක අඩු වෙන්න පුළුවන් කුඩාම වෙන එක කියන්නේ මිලිමීටර ඔයගේ වැඩ තමයි වැඩ කරන්නේ ඒ නිසා ලක් පුළුවන් තරම් Thank you.
upari modoshe kene kaadada upakarane dena moda menu badada kudama menu bada kudama menu bada kene kaadada upakarane dena langama iri deka athara parathara api onna lassanada upakarane kisima doshayak thiyenne nathi wenna hariyatama ganna kiyala me kiyala milibeda 12 හරිද? දැන් මේ පැන්සල් එක දිගට මිලිමීටර් 12. හොඳයි. එහම හරියටම කියන්න. බෑ. ඇයි? කවුද දන්නේ මේක වැරදිද? නේ? අපි මනින මේ පරිමාණය වැරදිලා තිබ්බොත් මේ 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 මිනුම හරියද? වැරදි. මේක හරියද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපි ළඟ තියෙන එකෙන් නෙමෙයි ඉන්නේ. ඒනවාට ඒක වැරදිලා තිබ්බොත් මේ මිනුම මොකද වෙන්නේ? වැරදි. කාදරේ නේද? එකෙන් අපි මෙන්න මේ අඩි රූල පාවිච්චි කරනවා රූලේ තියෙන පරිමාණය වැරදි නම් අපි ගන්න මිනුම් මොකද වෙන්නේ වැරදි අන්න ඒ වගේ දෝෂ වලට කියනවා ළමයි ඒකාන්ත දෝෂ ඒකාන්ත දෝෂ ඒක අපේ වැරද්දක්ද නැහැ උපකරණය හදන එකගේ වැරද්ද පැහැදිලිද උපකරණය හදන එක කරන වැරදි වලට තමයි කියන්නේ ඒකාන්ත දෝෂ කියලා පැහැදිලිද නැත්නම් කර්මාන්ත ශාලා දෝෂ කියලා කියනවා පැහැදිලිද හරි දන්න දෙවෙනි තරු ලකුණ දෙවෙනි තරු ලකුණ දාලා දෙන්න ඒකාංග දෝෂ අපේ වැරද්දක් නෙමෙයි හදන එකගේ වැරද්ද හරිද ඒකාංග දෝෂ මේ දෝෂ ටික කටපාඩම් කර ගන්න ඕනේ සද්ද වෙනවා උපකරණය නිෂ්පාදනය කරන්නා විසින් උපකරණය නිෂ්පාදනය කරන්නා විසින් උපකරණය නිෂ්පාදනය කරන්නා විසින් උපකරණය නිෂ්පාදනය කරන්නා විසින් පරිමාණයෙහි සිදු කරනු ලබන දෝෂ පරිමාණයෙහි සිදු කරනු ලබන දෝෂ ඒකාංග දෝෂ ලෙස හඳුන්වයි ඒකාංග දෝෂ ලෙස හඳුන්වයි ඒකාංග දෝෂ ලෙස හඳුන්වයි දැන් ඒකට අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවද නෑ ඒකට අපිට කරන්න පුළුවන් දෙයක් නැති වුණාට ලංකාවේ තියෙන ප්‍රමිති කාර්යාංශය ගලගත් වෙනවානේ ඕකේ හැම කිරුම් මෙනුම් උපකරණයක් ප්‍රමිතිගත කරන්න ඕනි හරිද ඔයගොල්ලෝ කඩවල එහෙම දිනා ඉන්නවද අර පඩි එහෙම අවුරුදු සැරයක් අරන් ගිහලා හදන් එනව නේද පුරවගෙන එනව නේද කරන්නද කඩවල වල තියෙන පඩි ඔක පාවිච්චි කරලා කරලා ගෙවෙනවා ගෙවුනම් බර මොකද වෙන්නේ අඩු වෙනවා ඒ නිසා අවුරුද්දකට සැරයක් ඔක ප්‍රමිතිගත කරන්න ඕනි හරිදනේ ඒක ඒ අපි කරන්නේ එහෙම නැත්නම් ලංකාවේ තියෙන ඕනම රටක පාවිච්චි කරන උපකරණ ප්‍රමිතිගත වෙලා තියෙනවා නම් ප්‍රමිතියට හදපු උපකරණ වෙනවා හරිද ඒව පරීක්ෂා කරන්නේ ප්‍රමිති කාර්යාංශය එතනද ඒකට වෙනම සෙට් එකක් ඉන්න. එතනින් වරද්දලා ඇවුවොත් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපි දන්නේ නැහැ කොච්චර සයිස් දරේ මේ කියලා. හරි. එතෙ ඔය දෝෂයට කරන්න පුළුවන් දෙයක් නැහැ අපිට. ඊළඟ දෝෂය දාන්න මම අහඹු දෝෂය අහඹු දෝෂ අහඹු දෝෂ අහඹු දෝෂ අහඹු දෝෂ ඒ කියන්නේ මෙහෙමයි ළමයි හරියට ප්‍රමිතියල තියෙන උපකරණකින් හරිද හොඳ දැනුමක් තියෙන කුසලතාවයක් තියෙන මිනිස්සු කීප දෙනෙක් බන්න කියලා හිතන්නකෝ හැබැයි කුසලතාවයක් තියෙන දැනුමක් තියෙන මිනිස්සු වැරදියටම ඉන්නේ නැහැනේ. හැබැයි වැරද්දක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනනේ. ඔක්කොම මිනිසුනේ තියෙන්නේ. වැරද්දක් වෙන්න පුළුවන් හිතලා කරන්නේ නැහැ. හරියටම අනිනෝ හිතලා කරන්නේ නැහැ. ඒකට දෝෂයක් වෙන්න පුළුවන්. අහම්බෙන් වෙන්නේ. ඒකට අපි කියනවා මොනවද? අහඹු දෝෂ කියලා. හරිද? අපි මැන්නත් දෝෂයක් වෙන්න පුළුවන් හිතලා කරන්නේ නැහැ. පරිමාණයක්
hari dosa tienna padri ne ada hari le ada minum laba ganna pudgalaya minum laba ganna kamu dosa minum laba ganna දක්ෂතාවය කුසලතාවය මත පදනම් කර. දක්ෂතාවය කුසලතාවය මත පදනම් කර. අහම්බුල් ලෙස සිදුවිය හැකි දෝෂ අහම්බුල් ලෙස සිදුවිය හැකි දෝෂ අසම්පාත සොරි අහම්බු දෝෂ ලෙස හැඳින්වේ අහම්බු දෝෂ ලෙස හැඳින්වේ අහම්බු දෝෂ ලෙස හැදෙයි. හරි. ඒකට ඉතින් කරන්න තියෙන එකම දෙයයි හොඳට සුපරීක්ෂාකාරීව මිනුම ලබා ගන්න එක විතරයි. වෙන කරන්න දෙයක් නැහැ. හරි. ඔය දෝෂ දෙක ඉතින් කඩපාඩම් කරගන්න තියෙන්නේ. ලොකු අමාරුවක්. මීටර් රූල් සාමාන්‍යයෙන් සෙන්ටිමීටරක් විතර ඝන කම් නේද ලී පඩිය. ලී පඩිය සෙන්ටිමීටරක්. ඒක මිලිමීටර් දෙන්නේ නැහැ. මිලිමීටර් දෙන්නේ නැහැ. මෙන්න මීටර් Bintu apa yang terjadi? Karena meteri pasang.
බින්දුව භාවයේ මේ කියලා වරතේ බහරි නේ එන්නේ මයින්ඩ් වන් දැන් මට කියන්න බාරදේ පැහැදිලි කරලා පැන්සලේ දිගු කියක් කවද මිලිමීටර් 9යි. ඔය මිලිමීටර් 9 එන්න නම් ළමයි අනිවාර්යෙන්ම ඔයා මෙන්න මේකට උඩින් හරියට බලන්න. නේ? එතකොටනේ මේ 2යි මේ 2යි සමපාත වෙලා මිලිමීටර් 9යි කියලා වෙන්නේ. හරිද? මේ 2යි මේ 2 කැල්ලයි සමපාත වෙලා මිලිමීටර් 9යි කියලා වෙන්නේ හරියටම උඩින් බලුවොත් විතරයි. Eh, bater ada yang juga Mereka tidak balik. Saya mau ada pengen di sini. Ya, pengen di sini.
ගොඩක් පරිස්සම් වෙනවා මේමයි කියලා නේද ගොඩක් බලන්න බලලා අඩුවට ඉන්නේ කියන්නේ හරිද අපි කවදාවත් ආදී ඉස්සර බලන්නේ නැහැ ගොඩක් මෙයන් පැත්තෙන් ඉඳන් බලන්නේ අපි ඉන්නේ පැත්තෙන් ඒක අපිට පේන්නේ එකක් එයාට පේන්නේ තව එකක් එයා නබු දිස්සෙන් බලන්නේ අඩු පැත්ත පේනවා හරිද ඔය හොර කරන්නේ නේද එබැවින් එහෙනම් හරියටම පාඩම් කරගෙන කොහොමද බලන්න ඕන හරි කිලින් බලන්න ඕන පහදලේ නේද මේව ගැන සැලකිලිමත් වෙන්න ලාය හරිද එකක් ඕගොල්ලෝ වැරද්ද කරන්න එපා දෙවෙනි එක වැරද්ද කරන්න නම් පෙන්වලා දෙන්න හරි මේ ඕන තරම් කරනවා හරිද ගම්බර ඉන්න මිනිස්සු මේව දන්නේ නැහැ නේ අනිවාර්යෙන්ම හැබැයි ඔපර වැඩේ කරගෙන ඉන්න මෙන්න මේ බලන බලන පැත්ත අනුව පාටාම් කියන වෙනස් වෙනවට අපි කියනවා අසම්පාදක මොන දෝෂයද අසම්පාද දෝෂය වෙලා තියෙන්නේ මොකද්ද හරියට සමපාත වෙලා නැහැ ඒකනේ වෙලාදී මේ උපකරණයයි ඇහැයි හරියට සමපාත වෙලා නැහැ ඒකයි මේකේ දෝෂය හරියට ලම්බකව බලුවා නම් ලස්සනට සමපාත වෙලා පේනවා මෙහෙ බලනකොට මෙහෙ පාටාංකයක් වෙනවා මෙහෙ බලනකොට මෙහෙ පාටාංකයක් වෙනවා ඒක වැරදි පේනෝ තමයි වැරදි වැදිරිනේ මෙහෙම බලුවම පේනවා මේක තමයි කියලා හරි වගේ පේනවා වැරදි වැදිරිනේ ඒකට හේතුව බලන විදිහේ වැරද්ද සමපාත වෙලා නැහැ දෝෂය කොහොමද අසම්පාත දෝෂය ඒකට අසම්පාත දෝෂය ඒක මගහරිනකන් අපි මොකද කරන්නේ හරියටම ලම්බකව ඇහැ කියලා බලන්න ඕනේ කියලාද වෙනද පාඩ ඔයගලට දැන් ඉලෙක්ට්‍රොනික ඒවා නම් අවුලක් නැහැ කටු යන්නේ ඒවා මොනා හරි අද මේ වගේ ඒවා අනිවාර්යයෙන්ම මේ ලම්බකව බලන්න හරිද ඕනතරම් මේ හොර වැඩේ වෙනවා අපි දාම මාතෘකාව අසම්පාද දෝෂය අසම්පාද පරිමාණයක් වස්තුවක් ඇසත් පරිමාණයක් නිවැරදිව සමපාත නොවීම නිසා නිවැරදිව සමපාත නොවීම නිසා නිවැරදිව සමපාත නොවීම ඇතිවන දෝෂය අසම්පාත දෝෂය ලෙස හැඳින්වේ. ඇතිවන දෝෂය අසම්පාත දෝෂය ලෙස අසම්පාත දෝෂය ලෙස හැඳින්වේ. සම්පාත දෝෂය දැන් මේ පාඩන තුනේ මොන පාඩම්ද හරියම L නෝට් ද L1 ද L2 ද L නෝට් තමයි හරි හරියට ලම්බකව බලන්න එන්නේ මෙයා හරි මේ දෙන්න වැරදි හරි වගේ පේනවා උනට වැරදි හරිනේ ලස්සට මේකදී දැන් මේ දෝෂෙ මගහරවන්න උපකරණ වල එක එක දේවල් කරලා තියෙනවා අපි ඒවා ඉස්සරහට ඉගෙන ගන්නවා නිසා මේක ලොකු මාතෘකාවක් මේක ලස්සට තමයි
Kanda anda berarti. Cari yang keren dong. Ini berarti L not pamanak niveradive. Karena, hari. Dan mana kita lagi? Orang yang buat teh mah, mana nih dosa magari ini kena. Karena nggak pulang balai hari ini, tapi hari ini kita dapat semua mereka. Ha, balal patah kita. Ini hari. Bila makan kari, dia kerela mau upacara deh. Mata mereka patah kita. Hari ini patah kita lagi di kita. Bodak kita lagi. Mungkin metode ini balalnya ke hari. Ini ke hari. Mereka upacara deh, tapi mana hari kerela. Ini mereka dosa magari ini karena keluarga kita. Orang itu nih. Oh, makanya kita tuh dosa ini aja.
මොකද කරන්නේ? මේ අර අතරැස්ස තිබ්බක මෙහෙම පොඩ්ඩක් කැපුවා ඇති. අතේට පොඩ්ඩක් කැපුවා. කබල ඉවරලා ඒකේ පාට අන්න. Kare mokadda kiyala padirida me pa me parimanaya adeeta kapala upuri adiya thiyena atten balu upuri adiya nema oy widiyata adeeta kapala eka thamai paataange lakunu kare padirida etakota kohin baluwan peenne ekama padirida utara dan l1 wala paataange kiyala අසම්පාත දෝෂය මඟහරවා ගැනීම සඳහා අසම්පාත දෝෂය මඟහරවා ගැනීම සඳහා අසම්පාත දෝෂය මඟහරවා ගැනීම සඳහා උපකරණය පහත ආකාරයක වෙනස් කරන විදිය උපකරණය පහත ආකාරයක වෙනස් කරන විදිය පහත ආකාරයක වෙනස් කරන විදිය මෙහෙම කරන්නේ මෙන්න මේ වස්තු ආදීන කලින් මේ උපකරණය මෙහෙම ඇදලා තියෙනවා අදින්. ඇදලා පරිමාණයක් ලකුණු කරලා ඊට පස්සේ ඒකුලින් වස්තු අදලා වැඩි ටික මම. හරිද? ඕකටනම් උපකරණවල ඕගොල්ලෝ මේක දැක්ලා තියෙන්නේ. මෙහෙම හදලා තියෙනවා. මේ හදලා තියෙන්නේ අසම්පාද දෝෂය මගේ හැරීම සඳහා.
plastik keling hadal tiya na may winnivita pena rula kha. Winnivita pena rula kha. Pata angka tika may yating lakunuk karanda pulwa. Bala na may upakarna wala pata angka lakunuk kala tiya na udin na may yani. Alalaba, pata angka lakunuk kala tiya na yani. Ito na may upakarna kotra gana ka kuna isima kada laba na iri kaya tiya 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 Udin balu apa yang asing kita bawa pin, ada apa ya? Tapi ini yang dipertemuan akan lakukan ini.
අසම්පාත දෝෂය මග හරවා ගන්න කියලා. අසම්පාත දෝෂය මග හරවා ගන්න. අසම්පාත දෝෂය මග හරවා ගන්න. අසම්පාත දෝෂය මග හරවා ගත හැකියි. දැන් මේක විවිධ පේන නිසා අර යටින් කියලා මේ හඳේ දෙකක් හඳුනනවා. ඒක වෙන මොනවද හරි? දැන් ඉස්සෙල්ලේ අර කියන්නේ දැන් මොකද ආ විවිධ පේන නිසා. දැන් මෙයා විවිධ පේන. පුළුවන් තරම් හොඳට අහගෙන යන්න. දැන් මේ පාඩාංග ලකුණු කරලා දෙන්න මෙන්න මේ යටි පැත්ත. දැන් සෝකත් ලස්සනට අඳ ගන්න ඕනේ.
දැන් අපිට මෙහෙම උපකරණයක් නැහැ. තියෙන කර ලීයක් හදමු මීටර රූලක් වගේ එකක් කියලා හිතන්න. හරිද? දැන් අපිට ආරවාද දෝෂය මගහරවා ගන්න ඕනේ. වෙන කරන දෙයක් නැහැ. උපකරණය වෙනස් කරන්න බෑ. එහෙනම් අපිට පුළුවන් ලබන්නේ මෙන්න මේක. හරිද? දෝෂය මගහරින්න තියෙන එකම ක්‍රම මේ. වස්තුව සහ පරිමාණය එකලකට ගන්න එක. ඒකනේ කරන්නේ. අර ගණක අඩු කරලා අපිට පුළුවන් මීටර රූල මෙන්න මේ පැත්තට හරවන්න. ඔබලට මතක නම් පුංචි කාලේ මෙන්න මෙහෙම තමයි මීටර රූල නැන්නේ. අදලද මොඩිසෝරි කාලේ එහෙම දෙන්න බැන්නේ අඩන උන දෙන මීටර රූල අර ඉස්සර තිබ්බ විදිහට බැන්නේ නෑ මීටර රූල මෙන්න මේ පැත්තට හරවලා තමයි දැන් මොකද දැන් මෙන්න වස්තුව මෙහෙම තියාගන්න දෙස්සල වස්තුව මෙහෙම තියාගන්න ඉතින් හරියට මොන කාණද मीटर रूल है हैडे वेनास करेंगे आप केला केला इधर हाथ लगा देंगे ना हमें अभी निकाम भी देने हमें वहाँ जाने मीटर रूल है हरे वाह इंपैक्ट है आरे वाला वस्तु वाली है ना तरह तरह आरे गाता परिमाण है वस्तु वाली है ना तरह परिमाण परिमाण है आरे गाता वस्तु वाली देखा परिमाण है स्पर्श वाले इधर क्या कर ඇත්තටම ඕගොල්ලෝ මීටර රූල පාවිච්චි කරනවා නම් මෙතනින් ඉස්සරහට ප්‍රැක්ටිකල් කරනකොට කැම්පස් එකේදී අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. ඒක බලද්දි මේ විදිහට පාවිච්චි කරනවා. හරි. එතකොට මේ මෙන්න මේ ඝනකම දින පැත්ත හරවගෙන මේ පාවිච්චි කරන්න. මෙතන. හරි. දැන් අපි මීටර රූලකින් මේක බලනවා කියලා. දැන් දැන් පාඩම් කරලා අවුල් වෙන මේ පැත්ත. මෙන්න මොනවා කියන්නේ පාඩම් කරලා අවුල් වෙන මේ පැත්ත කියලා දැකලා. ආ මයිනවට මයින්වට නිමු. හරිද? මෙහෙම හරවගෙන නේද පාටාක මෙහෙ ලකුණු කරලා තියෙනවා වා වස්තුව තියන්නේ මෙහෙ නේ මේ පැත්තට හරවගෙන හරිද පාටාංගෙට ගෑවෙන්නයි කියන්නේ පරිමාණයට ගෑවෙන්නයි කියනවා හරිද නේද එතකොට අසම්පාද්‍ය වෙනවා දෙම් ඉහත සඳහන් කළ ආකාරවලට ඉහත සඳහන් කළ ආකාරවලට ඉහත සඳහන් කළ ආකාරවලට සාදා නැති උපකරණයකින් සාදා නැති උපකරණයකින් සාදා නැති මිනුම් ලබා ගැනීමේදී මිනුම් ලබා ගැනීමේදී ප්‍රාණයක මිනුම් ලබා ගැනීමේදී පරිමාණයක් වස්තුවක් ස්පර්ශ වන ආකාරයට පරිමාණයක් වස්තුවක් ස්පර්ශ වන ආකාරයට උපකරණය හරවා මැනීම කළ යුතුය උපකරණය හරවා මැනීම කළ යුතුය උපකරණය හරවා මැනීම කළ යුතුය හරි අන්තිම රූපයෙන් ලස්සනට දැක ගන්න
දැන් මේකෙන් ඕගොල්ලෝ ඉගෙන ගත්ත කොහොමද අසම්පාත දෝෂය මගහරින්නේ ඒ සඳහා උපකරණ කොහොමද හදලා තියෙන්නේ උපකරණේ නේ හදලා නැත්තම් අපි කොහොමද අසම්පාත දෝෂය මගහරවා ගන්නෙ සමහරලාට උපකරණය හදලා තියෙනවා ඒ විදිහට එහෙම නැත්තම් අපි කොහොමද ඒක මගහරවා ගන්නෙ